විභාග කොමසාරිස් ජෙනරාල් අමිත් ජයසුන්දර මහතා සඳහන් කළේ උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගීමේ ක්‍රියාවලියට විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සේවය අත්‍යවශ්‍ය වන අතර ඒ සඳහා වෙනත් විකල්පයක් නොමැති බවයි. පිළිතුරු පත්‍ර ඇගීම සඳහා විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ පාර්ශවයෙන් මෙතෙක් යහපත් ප්‍රතිචාරයක් ලැබී නොමැති බවද විභාග කොමසාරිස් ජෙනරාල්වරයා පැවසුවා. උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගීමේ කටයුතු මේ වන විට දින 60කට ආසන්න කාලයක් ප්‍රමාද වී තිබෙනවා. විශ්වවිද්‍යාල ආචාර්යවරු පිළිතුරු පත්‍ර පරීක්ෂා කිරීමෙන් ඉවත් වීම ඊට ප්‍රධාන වශයෙන් බලපෑ ඇත. අතර ගුරුවරුන් ප්‍රමාණවත් තරම් ඊට අයදුම් නොකිරීමද ගැටලුවක්ව පැවතුණා. ගුරුවරුන්ගේ පැත්තෙන් තියෙන ප්‍රශ්නේ තමයි ගුරුවරු අයදුම් කරේ නැහැ. එතකොට 19000ක් අවශ්‍ය දැන 12000යි අයදුම් කරලා තියෙන්නේ. කිසිම ගැටලුවක් නැහැ. රුපියල් 3000ක දීමනාවක් වැඩි කරලා මේක අනුමත කරලා මේ ක්‍රියාවලිය ආරම්භ කරන්න තමයි තියෙන්නේ අධ්‍යාපන බලධාරීන්ට. දැන්ට මේ විභාගයේ ප්‍රශ්නපත්‍ර ඇගීම් ක්‍රියාවලිය ආරම්භ වෙන්න තිබ්බේ පෙබරවාරි 22. නමුත් පෙබරවාරි 22 එක ආරම්භ වුණේ නැහැ. එතකොට ආණ්ඩුව 22 වෙනිදා ඉඳන් නිකන් බලන් ඉන්නවා මේ ප්‍රශ්නේ සුදුමක් ගන්න නැතුව. එතකොට සාකච්ඡාවක් නැහැ. උසස් පෙළ විභාග උත්තරපත්‍ර පරීක්ෂාව පාසල් ගුරුවරුන් මුල් කරගෙන සිදු කරන අතර එහි අධීක්ෂණ කාර්යය සිදු කරන්නේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් විසින්. පවතින තත්ත්වය පිළිබඳව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය අපකල විමසීමකදී පැවසුවේ සිය ස්ථාවරයේ වෙනසක් නොමැති බවයි. ලබන 17 වන දා සිට නැවතත් විශ්වවිද්‍යාලයේ දේශන ඇතුළු අධ්‍යන කටයුතු වලට සහභාගී වෙන නමුත් උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගීමේ ක්‍රියාවලියෙන් විශ්වවිද්‍යාල ආචාර්යවරු තවදුරටත් ඉවත්ව සිටිනවා. සීලීම් සඳහා ආණ්ඩුව දක්වන ප්‍රතිචාරයේ මත ඉදිරි ක්‍රියාමාර්ග තීරණය වන බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ කථික ආචාර්ය චරුදත් තීලංගසිංහ මහතා කියා සිටියා. ඇත්ත කෙටියෙන් දත්ත වැඩියෙන් සයිබර් අවකාශයේ කලබන උවත් සලකුණ News First YouTube channel එක අදම subscribe කරන්න. News First ජනතාව සමඟ.